lead the web news. මුලින්ම මේ කෙටි කාලය තුළ මම කියන්න කැමති මගේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්නයක් මහමාර්ග අමාත්‍යාංශයට අයිති මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ තියෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන ඩෝසන් බංගලාව මහමාර්ග මාර්ග සංවර්ධන අධිකාරියට අයිති මේ ඩෝසන් බංගලාව ඓතිහාසික තැනක් කොළඹ නුවර පාර හදනකොට බ්‍රිතාන්‍ය කාලේ ඒ පාර හැදුවේ ඩෝසන් මහතා එයා ඒ නමින් හදාපු මේ ඩෝසන් බංගලාව දැන් විකුණන්න යනවයි කියලා කතාවක් තියෙනවා. ඒකේ සේවකයෝ පැමිණිල්ලක් කරලා තියෙන මේක කිසිම දැනුම්දීමකින් තොර ඒ සේවකයන් එක්ක සාකච්ඡා නොකර මේක විකුණන්න යනවයි කියලා. මේක ඇත්තටම කෞතුකාගාරයක් වගේ. හරි හරි more time. හරි thank you. There's some extra time given to me, thanks. Because you said 3 minutes. I said 12 minutes. You heard it as 3 minutes. ඒක කෞතුකාගාරයක් හැටියට රැකගත යුතු ස්ථානයක් ගරුමන්තිතුමියනි. එනිසා මේ ගැන මහමාර්ග ඇමතිවරයාගෙන් උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින්. ගරුමන්තිතුමියනි මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට කාර්මික නිෂ්පාදිත කේන්ද්‍රස්ථානයක් ශ්‍රී ලංකාව කරන්න නම් අපේ ප්‍රාග්ධන පිරිවැය සහ අපේ විදුලි බල ශක්ති පිරිවැය අපි අඩු කර යුතුයි. එහෙමනම් පමණයි මේක තරඟකාරී කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්නේ. ඒ අනුව මහජන නියෝජිතයෙක් හැටියට ඒ වගේම පුරවැසියෙක් හැටියට දිගටම මම කතා කරනවා මේ බලශක්ති විදුලි බලශක්ති පිරිවැය අපි අඩු කරගන්න ඕනේ පියවර මොකද්ද කියලා ඒ ගැන කතා කරනවා දිගටම. අද මං හිතන්නේ දෙකට කාරක සභාවකුත් තියෙන විදුලි බල මණ්ඩලේ මේක වැදගත්. මම යෝජනා කරා මේ සභාවෙම අදානි සමාගමේ සුළං බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව මං යෝජනා කරා එයි පව පර්චෙස් ඇග්‍රීමෙන්ට් එක පිළිබඳව ඒක මිල තීරණය කිරීමක් එක්ක යන්න එපා එකඟතාවයකට යන්න එපා මොකද ඒක අත්සන් කිරීම ප්‍රමාද කරන්න කියලා අපි දිගටම කිව්වා. අපේ හේතුව අපි විපක්ෂයක් හැටියට ඒ කිව්වේ හේතුව අදානි සමාගම ඒ ව්‍යාපෘතිය අවශ්‍යයි. හැබැයි ඒ මිල තීරණය කරුවම ඒක ත්‍රෙෂ්හෝල්ඩ් එකක් වෙනවා. ඒ නිසා මන්නාරම අර්ධද්වීපයේ තියෙන මෙගවට් 50 ව්‍යාපෘතියක් විදුලි බල මණ්ඩලයෙන්ම නිකුත් කරපු ඒ ටෙන්ඩරය මැයි 17 වෙනිදා මිල ලංසුව විවෘත කරනවා. ඒ මිල ලංසුව බලන්න ඒකේ මිල ලංසුව අපි විශ්වාස කරනවා ඇමරිකන් 7-7කට වඩා අඩුවේ කියලා. එතකොට අදානි සමාගමත් එක්ක ඔබට කතා කරන්න පුළුවන් ඒ 7-8 ගානක් දෙන එක තවත් අඩු කරලා ගන්න පුළුවන් කියලා අපි යෝජනා කරා. හැබැයි ගිය 17 වෙනිදා මේ විවෘත කරන්න තිබුණු මේ මෙගවට් 50 ටෙන්ඩර් එක මිල ලංසුව අපිට ලැබෙන තොරතුරු අනුව ඇතැම් නිලධාරීන් ලගේ ලොකු බලපෑමක් කරලා මිල ලංසුව අවලංගු කරන්න උත්සාහ කරන බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒක 17 වෙනිදා මිල ලංසුව විවෘත කරේ නැහැ. ඒක ඇයි කියලා ගරු ඇමතිවරයාගෙන් අහන්න ඕනේ. එකක් තමයි අපිට ආරංචි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ඇතුළු සමහර නිලධාරීන්ලා මේ ලංසු විවෘත කිරීමට ඒක වැළැක්වීමට බලවත් ප්‍රබල මෙහෙවරක් කරලා තියෙනවායි කියලා. මෙන්න මේ අය කවුරු නියෝජනය කරනවද කියලා මට හිතා ගන්න බෑ. මේක රටට අවශ්‍ය එකක්. ඒකේ අපට දැනගන්න පුළුවන් අපට ඒ සුළං විදුලි බලාගාරයකින් 7-6කටත් අඩුව සමහර විට අපට මිලක් ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මං හිතන්නේ මේක නතර කරන්න තමයි මේක විවෘත කරලා නැත්තේ. ඒ නිසා ඉල්ලුම්කරු සමාගම් 3ක් දැනට මේ මෙගවට් 50 ව්‍යාපෘතියට මං හිතන්නේ තාක්ෂණික ඇගයීම් නිමා කරලා ඒගොල්ලෝ සාර්ථකව එක කරගෙන මිල ලංසු විවෘත කිරීමට පමණයි තියෙන්නේ. ඒතොර මේ වාගේ තැනක මේක නවත්තපු එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. අපේ මතය තිබුණේ අදානි සමාගමට 182කට දෙන ඒ මිල එකඟතාවයට නොගින් ඔවුන් එක්ක නෙගෝෂියේට් කරන්න පුළුවන් මේ මෙගවට් 50 මිල ලංසුව විවෘත කෙරුවට පසුව ඒක 75ද 76ද කියලා බලාගෙන අදානි සමාගමෙන් කීයක් හරි ගාණක් අඩු කරගන්න තිබුණයි කියන එක. තවත් ඒ අවස්ථාව රජයට තියෙනවා. අපි ඉල්ලා සිටිනා මොකද ඒකෙන් ඇතිවන ඉතිරි කිරීම රටට මං මන්තිතුමිය කියන්නම් ඒ ව්‍යාපෘතියෙන් අදානි සමාගමෙන් තව 7 ගානක් අඩු කරගත්තා නම් ඩොලර් බිලියන එකමාර අපිට ඉතුරු කරගන්න බලන්න 1.5 බිලියන් ඩොලර්ස්. ඒ කියන්නේ සමස්ත ISB ණයවලින් ජාත්‍යන්තර ස්වෛරිය බැඳුම් කර ණයවලින් 10% අපිට ඉතුරු වෙනවා. ඒක තමයි
යටාර්ථය. එතකොට මේ මෙගවට් පනාය ටෙන්ඩරය සීවි විදුලි බල මණ්ඩලයෙන්ම අනුමත කරපු ටෙන්ඩරයක්. ඒක මිලලන් සුකැඳවීම විවෘත කිරීම ඇයි 17 වෙනිදා කෙරුවේ නැත්ත කියලා මේ සභාවේ උත්තරයක් දිය යුතුයි. මම මේක ඉදිරිපත් කරනවා. ඇතැම් ජාවාරම්කරුවෝ ඇතැම් නිලධාරීන්ලා දූෂිත නිලධාරීන්ලා මේකට සම්බන්ධ වෙලා ඔවුන් එක එක සමාගම්වලට කඩේ යන නිසා වෙන්නද දන්නේ නැහැ. ඒ නිසා මේක මුදල්කාරක සභාවේ සභාපති හර්ෂදි සිල්වා මැතිතුමාට මම ඉල්ලීමක් කරන මේ සභාවෙන් මේකට වහාම පරීක්ෂණයක් කරන්න. මේගොල්ලෝ කැඳවලා මේ ටෙන්ඩරය මේ මිලලන්සු ඇයි විවෘත කරන්න නැත්තේ, මේක වහාම විවෘත කරන්න කියලා ඒ ගැන හොයා බලන්න කියලා. ගරු මන්ත්‍රීතුමනි, I'll also like to continue. Honorable Minister had raised there was an issue. I would like to ask the Minister of Power. There was the issue of a sale of LTL holding shares held by the CEB. Last week, the media reported that shares amounting to 28 billion, which was owned by the CEB, was transferred in lieu of overdue payments on the West Coast Power Project. Now, the West Coast Power Project is owned by the government and LTL, Lanka Transformers Limited. There is a case study which has been done by independent research groups which shows how a PPP should not be done. It shows that the West Coast Power Project was one of the worst public-private partnerships that was ever put together. And this independent research shows where the flaws are. So knowing that there's a massive flaw in this program, there has been this 28 billion rupee share transfer from the government to LTL without any knowledge of parliament or the public. For example, the government-owned shares has to be transferred to, in this PPP with West Coast, the government-owned shares have to be transferred to LTL holdings at no cost when the loans which are on the government of Sri Lanka books have been paid off. It's a crazy arrangement. Now, anyway, due to the lack of time, Honourable Member, I won't get into details. I'm happy to share this independent research with this House and with anybody and the public because it's very important. However, the question I pose is, how was a rupees 28 billion sale done, government shares, without anyone in Parliament knowing or it coming out in the public domain? How did this happen? Was a valuation done? What I'm asking the Minister is, was there a valuation done on how that number of shares was valued at 28 billion. I'm also asking, was it open to other investors to make any bids? Why should you give it to only one company? There should have been an opportunity for others to make bids so that the government would have got maximum out of this. So this is a question. Was this transaction done so that the management of LTL can own more than 50% of the shares in LTL holdings so that in the hope that they will not need to adhere? If they jump over 50%, they don't need to adhere to government regulations as they jump the 50% threshold. So these are questions that come to mind for the public. And I propose that the Committee on Public Finance, Dr. Harshadi Silva, also looks into this transaction, brings these officials and find out on what basis was this sale done, why it was not reported to Parliament. And we would ask the Chair of the Committee on Public Finance to present that report to Parliament. Further, I propose for the Committee on Public Finance to do a study on the research that was done on the West Coast Power Plant, that how it was structured, why it was a failure, why it was bad, and to make a presentation to the MPs so that we do not fall into such pitfalls in the future, because our country cannot afford such pitfalls, because this is a time that every cent, every penny has to be protected. Therefore, I make this case. Thank you. We lead the web news.